बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुरुवनत समदाति शरणयामि शरणयामि साधु 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 पिंगवत अनगारिका मैनिवरुनी पिंगवतुनी अपट मे मनुष्य जीवित लभुवट पासे अपट लभिच्च उत्तम दयाक तमाई बुद्ध शासनी बुद्ध शासनयक अभी हेम अवस्था लभिन्नेबटे पेनुती मे लोके दनट सामान्य बुद्ध शासने पावती लंकावे तव कोहेद ताइलांते तव कोहेद बुर्मे वेरटवाड़ी तमय सामान्य पुडखरी පිලිවිත්පුරාගණ්ඩ අවස්ථාව තියෙනවා. අනිත් රටවල් වල බුද්ධ ශාසනය නැහැ. අපි අය ගිහිල්ලා ඔය පොඩියට පන්සල් පොඩ්ඩක් හදාගෙන යාන්තම් ඔය ගුණධර්ම පුරණ එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බලද්දී අපි මේ මනුස්ස ලෝකෙට උපන්නේ अभी कलिंग जीवित करपू पिनक विपाक्यखरी फिर आत्मी अभी करपू पिनक विपाक्यखरी तमाय मे मनुष्य जीवित अभी दें विपदिलाई इतोटे मे आत्मी मे मनस की उपन्न इकट अभी प्रयोजनी गल की अन्नी उदे बुद्धि पावच කරන වැඩක් දැන් ඔන්න අපි කුමක් හරි පිනකට අපේ සංසාරේ කෙරිච්ච එක්කෝ ගිය ආත්මේ එක්කෝ කලින් ආත්මික අපි අතින් රැස් වෙච්ච පිනකට තමයි අපිට මේ ධර්මයේ පැත්තට නැඹුරු වෙන්න මේ ආසාව ඇති වුණේ මේ ධර්මයේ නැඹුරු වෙන්න ආසාව හැමෝටම ඇති වෙනවද හැමෝටම ඇති වෙන්නේ නෑ හමෝගම ජීවිතේ හිර වෙනවා එක්ක ගෙදරට අර මම දැන් අර පසුගිය දවස්වල මම දැක්කා අර පෙරේතියෙකුගේ කතාවක් මනුස්ස ලෝකේ ඉඳෙද්දී කරලා තියෙන්නේම ඉරිසියා කරපු එක ඉරිසියා කරන කෙනෙකුට දැන් මේ හෝල් එක පොඩිනේ ईर्ष्या करनकोट पेन मेक मीट वा पुंचीट विशाल विशाल पेन्नी इतको ईर्ष्या कर मुखा दिग्दर की आनी बला पे आर हॉल की विशाल इतकोट आपकी ईर्ष्या लाखन के मालेदांगन बेल्ली अति अतर वालों इतकोट ईर्ष्या करनी कोहमद बलांडपे आरुण गीत आले खानकर रातर कोहमद किया नहीं का पुरोगिन ईर्ष्या करने के ना इधर कल्पना करन इतकोट ईर्ष्या करने के ना ये वाकी आच मनुष्य लोग की नहीं थी हम ईर्ष्या कर ला ती एक किए नो ये एक किन्हों वही ले आच किया ये आच किए नो मामा
කියනවා මේ කරෝල කට්ට දන්නවනේ කරෝල කට්ට සූපු කළා කළා ඒක දානවා කියන්නේ දුම උඩට ඒ මොකද එළිය දැම්මොත් බල්ලුකයි කියලා එතකොට බලන්න මේ මනුස්ස ලෝකේ ආවට පස්සේ හිර වෙන තැන් එතකොට දැන් මොකක් හරි පිනකින් අපි කලින් ආත්මේ හෝ ඊළඟ ආත්මේ හෝ පෙර ආත්මයක කරු පිනකට මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා මොකක් හරි පිනකට අපි ඒ බඳු තැනක රැඳුනේ නැහැ. දැන් සමහර කෙනෙක් රැඳෙනවා වත්තේ. සම්පූර්ණ ගෙදර తీරුණම් පොල් ගස් හතරක් පහක් ඕකේ තමයි යාගේ ලෝකේ. සමහර කෙනෙකුගේ ජීවිතේ ලෝකේ තමන්ගේ ළමයි බිරිඳ මෙතනින් එහාට කල්පනා කරන්න බෑ. සමහර කෙනෙකුට ඒ තමන් හරි හම්බ කරපු දේවල් ටික එතනින් එහාට කල්පනා කරන්න බෑ. සමහර කෙනෙකුට ඒ කෑම ටික එතනින් එහාට කල්පනා කරන්න බෑ. එතකොට ධර්මයේ හොයන්න කෙනෙක් එතනින් එහාට කල්පනා කරන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. එතනින් එහාට කල්පනා කරන්න බැරි කෙනෙකුට එතනම රැඳෙන්න වෙනවා. දැන් පින්වත්නි අපේ ජීවිතේ මේ වගේ එකක්. ඔබ දැකලා තියෙනවද මේ ගෙවල් වල බල්ලු ගැට ගහලා ඉන්නවා. දැකලා තියෙනවනේ. ඒතර බල්ල ගැට ගහලා ඉන්නකොට ඒ බල්ලට ඇවිදින්න පුළුවන් කොච්චර ප්‍රමාණයකටද? දඟවැලේ දීග ප්‍රමාණයට විතරයි. එතනින් එහාට ඒ සතාට යාගන්න බෑ. සාමාන්‍යයෙන් මනුෂ්‍යයත් කොහේ ගියත් ඔය වගේ පුංචි දුරක තමයි බැඳිලා ඉන්නේ. එක්ක ගෙදර, එක්ක බිරිඳ, එක්ක ස්වාමියා, එක්ක ළමයි, ඒ වගේ බැඳිලා ඉන්නවා. එහෙම බැඳිලා හිටියට පස්සේ එයාට එතනින් එහාට යාගන්න බෑ. දැන් මනුස්ස ලෝකේ ඇවිල්ලා මේ ධර්මයත් අහන්න ලැබිලා එයා ඉන්නේ ඒ වගේ තමන් වටා පිටාවේ තියෙන දෙයට කැරකි කැරකි නම් එතකොට දැන් අපි ගම්මුත් මෙහෙම අපි ගත්තොත් ඔන්න අපි ඔක්කොම අද මැරෙනවා කියමු. එතකොට කොහෙද යන්නේ ඔගොල්ලෝ? ඔන්න අද මැරෙනවා. එතකොට කෙනෙක් නැවත ගෙදරට එනවාද නැද්ද? ළමයි බලන්න ආසාවෙන් මැරෙනවාද නැද්ද? නැවත ගෙදරට එන්න ආසය ඇත උස්සන්න. ඈ? ආස නැති වුණාට හිතෙන්නේ නැද්ද? ඒ හිත අයින් කරගන්න බෑනේ අපිට. සසර ගමනේදී අපිට හිතෙන්නේ මරුණට පස්සේ කෙනෙක් මැරිලා භූතෙක් වෙලා ගෙදරට එනවා කියලා. එහෙම භූතෙක් වෙලාමද එන්නේ? දැන් අර මේ එක සිද්ධියක් වුණා. එක පවුලක් දුර්භික්ෂයකට මොන දීලා කෑම් බීන් නැතුව ඈතකට යනවා දැන් හොයාගෙන ජීවත් වෙන්න පිළිවෙලක්. එහෙම යද්දී එක ගෙදරකට ගියා. ඒ ගෙදර කිරිබත්තු වෙලා ඒ ගෙදරට පසේබුදු කෙනෙක් පිඬු සිඟා වඩිනවා. එතකොට ඒ පසේබුදු රජාණන් වහන්සේට ලැබිච්ච දාණයෙන් උන්වහන්සේ පොඩ්ඩක් ඉතුරු කළා. ඒ ගෙදර බැල්ලියක් හිටියා. ඒ බැල්ලිට දුන්නා. දැන් දවස් ගානක් හාමතේ හිටිය ගෙදර අර පවුලක් ඇවිල්ලා දැන් ඒගේ ඉස්සරහා ඉන්නවා. දැන් එතකොට ඒගොල්ලන්ට පේනවා අර ඉතුරු කරපු කිරිබත් බැල්ලිට දුන්නාම දැන් බැල්ලි එක කනව රස කර කර. එතකොට මේ ඒ බැල්ලිටත් වඩා හාමතෙන්නේ අර කටි ඉන්නේ. එතකොට කන්නේ ඒගොල්ලන්ට ආසාවක් එනවද නැද්ද? ආසාවක් එනවා. එතකොට අර පිරිමේ කෙනාට හිතුණා මේ බැල්ලියෙකුට තියෙනවනේ අපට නැති වාසනාවක්. දැන් හිත එහෙම වෙනස් වෙන්න බැරිද? ඔය අතරේ මේගොල්ලන්ටත් කෑම දුන්නා. ඒගොල්ලොත් කෑම කෑවා. ඒ පිරිමේ කෙනා ඒ කෑම කාලා ඒක හිස්මෘත වෙලා මැරුණා.
मेरे लगी उपाने अरे बैलिगे कुसे बैलिगे कुसे उपाने अपने कावरे मेरु नाम अभी इतनों दंगहरे दावस हाथी दाने दी यार टे पीनले बिनो तुम मासे दाने दी पीनले बिनो अभी दानों दे साथे क्विला गी तेरे मुँडल की नो कीला अभी दानों आते नहीं साथे क्यों ने बेरी दुपान ना मनुष्य बुद्ध देश ना वटानो साथे क्यों ना बुद्ध काले भिक्षुन नासिलत में अपोत्तेला सात्विला थी ना अरे सिवरु के टासा कर ला खावे के लाव पाना तो रहे में कि नमत अपे ही तेजे ना हासा मुकाद्दे अपे टे हैमदे हैम दें मानुष लोग के आवाज़ पास से उन्हें टीका काल अग्गिया में आपी बैंड देना उन्हें इससे ला स्वामी या बीरिंदे टे बैंड देना बीरिंदे स्वामी आटे बैंड देना इटे पास से देना इड़े मटे बैंड देना इटे पास से गेट बैंड देना इटे पास से ये पावलो टीका तो ना दारु इटे पास से काट दे बैंड देन इट पर साथ एक विला इंद्र फलवा साथ एक विला आवृत गिदर खाओरु अदनों दिया साथ एक कुना किला दान्ने समाज के बुद्धियों प्रेतों विला तो ये मेरी चाह हरी टेनो ये तो बोलते हैं हिम लोक के तमाह आप ही में जीव आते हैं ने ये निशा आप ही में लबिच्छ मानुष जीविते अभी सार्थक कर गंदे ना अभी मीठे हाँ देख गंदे मी का अवस्था वगैरह कर गंदो अभी तावत पूड़ा किए में कोई स्त्री ओके में दंग वह महिला वाले मानुष लोग के अभी इन्हों दंग वे अम्मला की मंग मी महान ने क्या मती दंग मी वायस का अम्मला में तो इन्हों नहीं था वे अम्मला हितने हटे इटे දැන් අම්මලාගේ දරුවන්ට අම්මලාට වඩා ගුණවන්තකම වැඩිද නැත්නම් ඊට වඩා අඩුද අඩුද වැඩිද අඩුයි එතකොට ඒ දරුවන්ගේ දරුවන්ට ඒ තියෙනට වඩා ගුණවන්තකම අඩු වේද වැඩි වේද තව අඩු වෙනවා ඒ දරුවන්ගේ දරුවන්ට තවත් අඩු වෙනවා එන්නේ මිනිස්යාගේ ගුණධර්ම අඩුවීමක් නම් තියෙන්නේ. ඒ ගුණධර්ම අඩු වෙන්න තවම නද අඩු වෙන්නේ. ආයුෂ අඩු වෙනවා. සෞඛ්‍ය පිරිහෙනවා. කෑම් බීම් වල රහ නැතු වෙනවා. දැන් වයසක අම්මලා තාත්තලා දන්නව ඇති ඉස්සර කාපු කෑම වල රසයි මේ කාලේ රසයි අතර වෙනස. ඉස්සර කාපු කෑම වලට එච්චර දුරුමිරිස් දාන්න ඕනේ නැහැ. ලුණු ඒ කාලේ ලුණු හැඳි භාගෙ දාන්න ඕනේ හොද්දට මේ කාලේ ලුණු හැඳි හතරක් දාන්න ඕනේ. ඒ කාලේ මිරිස් හැඳ දාන්න ඕනේ එකට මේ කාලේ මිරිස් හැඳි තුනක් දාන්න ඕනේ. මිරිස් රහයෙන්නෙත් නැහැ. ලුණු රහයෙන්නෙත් නැහැ. ගොඩක් දාන්න ඕනේ. එහෙම වෙනවද නැද්ද? රස අඩු වෙනවා. එතකොට මේකෙන් බේරෙන තැනක් මේ මහා පොළවේ අසවල් පලාතට ගියොත් අපිට බේරෙන්න පුළුවනි අසවල් පලාතේ ඉන්නේ මිනිසුත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා තැනක් නැහැ මීට වඩා ගොඩාක් පිරිහිලා ඉන්දියාවේ මීට වඩා ගොඩාක් පිරිහිලා කැම්බීම් රහ නැහැ ගතිගුණ එන්න එන්න මිනිස්සුන්ගේ ගොරෝසුයි මුලුක් නැහැ आत्मार्थ कामी गुडाक मिनिसु आत्मार्थ कामी तमंट तनक केनोना तमंट पिलिगेनीमक केनोना वेड कराय नत्तन ने एतकोरे मिनिसुगे कल्पना हेमतिस्सेम इलक्क वेन्ने तमाट तनक गांडाय ए मिनिसक यहा पोदु यहा पत नेवे एहेम वुनाम ගුණධර්ම කේනේවා ඉක්මන්ට පිරිහෙනවා දැන් මේ ගුණධර්ම පිරිහෙනකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල
උන්වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ බුදුරජාන් වහන්සේ අදහස් කළේ මොකද්ද? මොකේ දියුණුවක්ද? ගුණ ධර්ම වල දියුණුවක්. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ ගුණ ධර්ම කිව්වම මේ චිත්ත සමාධිය ඇති කරගන්න එක. එහෙම නැත්නම් සීල් සමාදන් වෙන එක. මෙව්වා. ගුණධර්ම කියලා කියන්නේ ඒ වගේම තවත් ගොඩක් දේවල්. දැන් අපි ගත්තොත් ඉරිසියා කිරීම නුගුණයක් නම් ගුණේ මොකද්ද? ඉරිසියා නොකිරීම. මාන්නය කියන්නේ දුර්ගුණයක් නම් ගුණේ මොකද්ද? මාන්නය නැතිකම, නිහතමානීකම. අකීකරුකම කියන්නේ දුර්ගුණයක් නම් ගුණේ මොකද්ද? කීකරුකම. දඩබ්බරකම කියන්නේ දුර්ගුණයක් නම් ගුණය මොකද්ද? ඈ සංවරකම. කලබල වීම කියන්නේ දුර්ගුණයක් නම් ගුණය මොකද්ද? ඉවසීම. ඒතර මේ තමයි ගුණ. මේ ගුණ එකක්වත් ඉබේ ඇති වෙන්නේ නැහැ. මිනිස්සුගේ ජීවිතේ මේ එක ගුණයක්වත් තිබේ ඇති වෙන්නේ නැහැ. ඒතර මිනිස්සෙක්ව ඉස්සරහට ගෙනියන්නේ දිනු කරලා ගන්න එයාගේ කැම්බීම් නෙමෙයි. එයා ඉන්න ගොඩ නැගිල්ල නෙමෙයි. එයා මදින වස්ත්‍රය නෙමෙයි. මිනිස්යව දිනු කරලා ගන්න මොකක්ද? එයාගේ තියෙන ගුණය. ඒතර මිනිස්යාට ගුණය අත්පත් කරගන්න අමාරු නම් ගුණයක් අත්පත් කරගන්න බැරි නම් එයා තුල කරුණාව පැතිරෙන්නේ නැත්තම් දයාව අනුකම්පාව පැතිරෙන්නේ නැත්තම් මනුස්සකම ඉස්මතු වෙන්නේ නැත්තම් එතන ගුණයක් කර යන්න යාට බෑ. දැන් තේරුම් කීපයක මිනිසෙකුට ගුණයක් කර යන්න නම් එතන මේ කාලේ එන්නේ එන්නේ මිනිස්සුන්ට ගුණයක් කර යන එක අමාරු වෙනවා. කොච්චර අමාරු වෙනවද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ. ඒකි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වදාලේ අනාගතේ ලෝකේ දෙමව්පියන්ට මිනිස් දරුවෝ සලකනකට යාළු අහනවා ඒ දරුවාගේ පිස්සුද උඹලට? මව්පියන්ට ඔහොම සලකන්න පිස්සුද කියලා අහනවා. ගුරුවරුන්ට සලකනකට ගෝලයෝ අනිත් ගෝලයෝ අහන ඔච්චර සලකන්න ඕනද ගුරුවරුන්ට? ඒ කියන්නේ ඒ යුගයේ අනාගතයේ දෙමව්පියන්ට සලකනකොට ගුරුවරුන්ට සලකනකොට එයා තමයි ගැරහුල් ලබන්නේ. එතකොට දෙමව්පියන්ට බණිනකොට ගරහනකොට අනිත් දරුවොත් කියනවා හරි ඔයා කතා කරපු වැඩේ හරි. අම්මා වුණත් ඒක තීරණේ සාධාරණ වෙන්න ඕනේ. තාත උනත් එහෙම වෙන්න ඕනේ. අදේ ලකුණු තියනවද නැද්ද? පහල වෙලා නේ ලකුණු. පහල වෙලා. මට මේ ළඟදී අර වැඩසටහන් ගාපු දඩුවෙක් කිව්වා ඔයගොල්ලෝ නෑ ඒක දකින්න ඇති අපි නම් දැක්කේ නෑ. පත්‍රය යන්න ඇති. අවුරුදු 15ක ගෑනු ළමෙක් අම්මා විතාත්තගේ කපල මෙරුවයි කියලා. එමුකෝ එහෙම වෙන්නේ. අපි පොඩි කාලේ දෙමව්පිය අපිට ගැහැව්වා. අපිට ගහලා හැදුවා. මං හොඳට කුටි කාලා තියෙනවා අපි අම්මගේ. ඒතර එහෙම ගැහුවාම අපිට අම්ම කිරි තරහකට ගන්නෑ. අපි අම්මට බනින්නේ අපි ගැහුවා කියලා. අපි පැත්ත වෙලා අඬ ඉන්නවා. ඒ වගේ අර දෙමව්පියන්ගෙන් අපි ගුටි කැහුවා අපි අඬ ඉඳලා අපි ආයෙත් ඒක අපිට මතක නැති වෙන අපි අර වැරද්ද කරන්නේ. දැන් කාලේ දෙමව්පියන් ළමයෙකුට ගැහුවොත් මොකද වෙන්නේ? ඒ ළමයා දෙමව්පියන්ට වෛර බඳ ගන්නවා. ළමයා එතකොට දෙමව්පිය ළමයින්ට 16න්ට 16 වගේ දෙමව්පිය 16 වෙලා ළමයින්ට උයලා කණ්ඩ බොන්න දීලා ඇඳුම් අඳලා ඔක්කොම කරනකන් හොඳයි. ඊට පස්සේ ළමයාට අවවාදයක් කළොත් දෙමව්පිය නරකයි. එහෙම එකක් තියෙනවද නැද්ද? ගුරුවරු හැටියට අපිටත් මේ ප්‍රශ්නේ අපි එහෙම විඳිනවා.
අපි සලන සලකනකම් හොඳයි. අපි අවවාදයක් කරොත් නරකයි. එතකොට පේන්නේ මොකද්ද? පරිහානිය. මේ පරිහානිය එනකොට දියුණු මිනිස්යන් කතා කරපු දේවල් පිරිහුණු මිනිස්යන්ගේ භාවිතෙන් ගිලී යනවා. හොඳට අහගන්න කියපු කාරණේ මොකද්ද? දියුණු මිනිස්සයෝ කතා කරපු දේවල් පිරිහුණු මිනිස්සයෝ කතා කරන්නේ නැහැ. දියුණු මිනිස්සයෝ කතා කරපු දේවල් පිරිහිච්ච මිනිස්සෙන් කතාවට අයිති නැහැ. පිරිහුණු මිනිස්සයා කතා කරන්නේ මොනවද? පිරිහීමට උපකාර වන දේවල්. පිරිහීමට උපකාර වන දේවල්. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අපිට හිතෙන්නේ දැන් පාරවල ලයිට් තියෙනවා. පාර දාලා තියෙනවා. අපිට වාහනවල ඉක්මනට එහෙට මෙහෙට යන්න එන්න පුළුවන්. එතකොට ඉස්සර ගෙවල්වල ෆ්‍රිජ් එකක් තිබුණේ නැහැ. අද ගෙවල්වල ෆ්‍රිජ් එකක් තියෙනවා. ඉස්සර ගෙවල්වල වොෂින් මැෂින් තිබුණේ නැහැ. අද තියෙනවා. දැන් මේ ඔක්කොමත් එක්ක අපි කියන්නේ මොකද්ද? අද දියුණුවයි කියලා. මේ පහසුකම් වලින් ಗುಣධර්ම එකක්වත් වැඩිලා තියෙනවද? එක ගුණයක් වැඩිලා නැහැ. තියෙන ಗುಣ සියල්ල නැති වෙවි යනවා. එතකොට ಗುಣ නැති වුණාට පස්සේ මිනිසි තුල කල්පනා කරන්න පුළුවන් හැකියාව පුංචි වෙනවා. ඒ කියන්නේ දුර කල්පනා කරන්න බෑ. දුර කල්පනා කරන්න බැරි මිනිස්සුන්ට තියෙන්නේ සිහින තුල තියෙන අර පේන දේවල් ටික අත්පත් කරගන්න. මොකද්ද? දැන් ඔන්න ගියක් හදා ගන්න ඕනේ. ගිය හදාගෙන ඊට පස්සේ බිම ටයිල් කර ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට බාත්รูම් එක හදා ගන්න ඕනේ. ඕනේ ඒක ටයිල් කර ගන්න ඕනේ. මේ ඔන්නේ අපි අවශ්‍යතා හැටියට තියෙන්නේ. ඊළඟට ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ. ඊළඟට වොෂින් මැෂින් එකක් ගන්න ඕනේ. මේවා සාමාන්‍ය පොදු අවශ්‍යතා විතරයි. ඒවා මොනවද? පොදු අවශ්‍යතා. ඒ එකකින්වත් ඒ පොදු අවශ්‍යතා සාමාන්‍ය ජීවිතයක වමනයි. නමුත් ඒක ජීවිතය නෙමෙයි. තේරුණාද කියන එක? පොදු අවශ්‍යතාවේ ජීවිතය නෙමෙයි. ජීවිතය කියලා කියන්නේ ගුණයක් එක්ක එකතු වෙන එක. මොකද ජීවිතය කියන්නේ ගුණයක් එක්ක එකතු වෙන එක. මේක තමයි අමාරු එක. ගුණයක් එක්ක එකතු වෙන්න බැරි වුණොත් සාමාන්‍යයෙන් පොදු අවශ්‍යතා කාටත් තියෙනවා. අපිට කලින් හිටපු අයටත් තිබුණා. ඊළඟට අපි වගේ නෙමෙයි දැන් බටහිර රටවල් වල ගියොත් වෙනත් රටවල් වල ගියොත් මේ මිනිස්සු විශාල මාලිගාවල් වගේ ඒවා හදාගෙන ඉන්නවා. එක්කෙනාට එක්කෙනා ඊර්ෂ්‍යා කරන්නේ. අන්න ගුණයක් ඒක. එතකොට ගුණයක් මොකද්ද? ඊර්ෂ්‍යා නොකරන එක ගුණයක්. දැන් අපි දැන් බුදුදහම ගැන අපි මොනවා කතා කළත් මම දකින ලොකුම ප්‍රශ්නේ තමයි අපිට අපි මේ ගුණාත්මක බව ගන්න තියෙන අසමර්ථකම. ගුණේ ගන්න අසමර්ථ වුණාම අපිට ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවක්. දැන් අපි දන්නවා සමහර ගෙවල් වලට ගිහිල්ලා තව කෙනෙක් ඔන්න ගිහිල්ලා වැසිකිළියට යනවා. ඔන්නේ මිනිස්සු ලස්සනට වැසිකිළි හදලා කියමු. ටයිල් අල්ලලා හදලා එන ගමන් බැන බැනිනවා නිදකින්. අර වැසිකිළිය හදලා තියෙන හැටි කියලා. කොටිම කියන්නේ දැන් අපි අපේ අසපුවලත් පිරිසිදු වැසිකිළි හදනවා. ওই වැසිකිළිය බලලා බැන බැන යනවනේ. වැසිකිළි හදලා තියෙන හැටි. මේ පිරිහිච්ච මනසකට බුදුදහමක් ගලපන්න පුළුවන්ද? අහලකටවත් ගන්න බෑ. තව කෙනෙක් ගෙයක් හදනකට ඉරිසියා වුණා. පන්සලක් හදනකට ඉරිසියා නම් වාහනයක් ගත්තාම ඉරිසියා නම් කුඹුරක් වතු පිටියක් ගත්තාම ඉරිසියා නම් ඉරිසියාකාර මිනිස්සුන්ට හැමදෑම තියෙන්නේ නැති බැරි කමමයි. ඔතන අපේ රටට ජීවුන වෙන්න බැරි එකයි. ජීවුන වෙන්න බෑ. ඉරිසියාවත් එක ජීවුන ලං අහලකට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම පරිහානියටපත් වුනහම ටික ටික නැති වෙනවා ගුණ.
දැන් මම කියන්නේ ඇදී මේ ಗುಣ නැති වෙවි යනකොට මේ ಗುಣත් එක්ක තියෙන ධර්මයේ නැති වෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ಗುಣවන්තයින්ටයි එතකොට මේ ಗುಣවන්තයින්ට තියෙන ධර්මයේ ඒ ගුණෙන් ප්‍රයෝජනයක් ගන්න නැති වෙනකොට ඒ ධර්මයේ ඉක්මන්ට ධර්මයේ හැසිරෙන්නේ නැති වෙලා පිරිහෙනවා පිරිහුණාම දැන් මීට වඩා වේගෙන් පිරිහෙනවා අනිජාතින් අනිත්‍යාග පිරිහෙනකොට මොකද වෙන්නේ පිරිහෙනකොට ගුණයෙන් පිරිහෙනකොට වැඩෙන්නේ මොනවද දුර්ගුණ ඒකට මොනවද කියන්නේ දුර්ගුණ කියන්නේ මොනවද තෘෂ්ණාව බලකාමේ අධිපති භාවය ඊළඟට තමාගේ යටතට ගන්න තියෙන ආසාව මේවා ඇති වෙන මොකේදද දුර්ගුණට මේවා දැන් අනිත්‍යාගම් වල තියෙනවා දැන් බුදුදහම පිරිහෙනකොට කියන්නේ මේ ගුණාත්මක බව මිනිස්සුන්ගේ පිරිහෙනකොට මැරිලා යන මිනිස්සු අනාගතේ මං කියන්නේ ඉන්න ගුණ අඩු වෙනවා කියලා මිනිස්සුන්ගේ එතකොට අනාගතේ ඒ මිනිස්සුගෙන් උපදින්නේ කොහේද මනුස්ස ලෝකයට ආවොත් අර අන්‍යාගමික පවුල් වල ඉපදුනාට පස්සේ අර තමන්ගේ තිබිච්ච අර දුර්ගුණේට අර පරිසරයේ හොඳට සෙට් වෙනවා අර දුර්ගුණේට අර පරිසරයේ හොඳට ගැළපීලා යනවා ඒ අධිපති බව පවත්තන ආසාව බලේ පවත්තන ආසාව එකිනෙකාත් එක්ක එකට මරාගෙන මැරෙන්න තියෙන ආසාව මේ වගේ ආසාවල් එකතු වුනාම ඒ ගානට ගැළපීලා යනවා එතකොට වැටෙන්නේ නීත මිත්‍යා දෘෂ්ටියට නීත මිත්‍යා දෘෂ්ටියට ගිහිල්ල වැටුනොත් එයා උපදින්නේ කොහේද නිරේ ඒ නිසා අනාගතේ මනුස්ස මේ පෘථුවිය මිනිසුන්ගේ ගුණවන්ත මිනිසුන්ගේ වාසයට සුදුසු නැති වේගෙන යනවා මම මේ කියන එක ලෝකෙ ගැන විස්තර දන්නයි දන්නවා ගුණවන්ත මිනිසුන්ගේ වාසයට සුදුසු නැති අනාගතයක් තමයි තියෙන්නේ සාමාන්‍යව අවුරුදු 200ක් විතර යනකොට ඒක වෙයි ඒතර ඒකට උමනා කරන මේ හැදිලා තියෙනවා නම් අපිට මනුස්ස ලෝකේ ඇවිල්ලා ගුණධර්ම දිනු කරගන්න අසීරු තත්වයක් මේ ආත්මේ තියෙනවද නැද්ද දැන් මනුස්ස ලෝකේ අපි ආපු අය දැන් මනුස්ස ලෝකේ ජීවිතේ ගෙවන අය ගුණධර්ම දිනු කර ගැනීම ලේසිද අමාරුද අමාරුයි මේ ජීවිතේ ගුණධර්ම දිනු කරගන්න මෙහෙම අමාරු නම් එහෙනම් ආයි මෙරිලා ආයමත් මනුස්ස ලෝකේ ඇවිල්ලා ගුණධර්ම දිනු කරගන්න කල්පනා කළොත් මීට වඩා කරදරේ වැටෙනවද නැද්ද කරදරේ වැටෙනවා අපි තනි තනියම යන්නේ මේ ගමන අපි තනි තනියම යන ගමන මීට වඩා කරදරේ වැටෙනවා එහෙනම් බේරෙන්න කොහෙද යන්න ඕනේ ඈ මොහොතේපදිලා බේරෙන්න පුළුවන් වේද පුළුවන් බෑ මොහොතේ ඉපදিলা බේරෙන්න බෑ වනාන්තරක ඉපදিলা බේරෙන්න පුළුවන් වෙයිද බේරෙන්න බෑ නගරක ඉපදিলা ඇයි එන්නේ එන්නේ මිනිස්සු අතර දැන් ඔන්න ඔබට මං තා කියන්නකෝ දැන් අපේ ඉච්චරම වයස අය නෙමෙයි සාමාන්‍ය වයස අය අපි ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ අපි ඉස්කෝලේ ගිහිල්ලා මේ වගේ වෙලාවට ගෙදර එනවා ගෙදර එල්ල මොන හරි තියෙන දයක් කනවා කාලකෙලීම සෙල්ලම් කරන්න දුවන ඔය වයසක සාමාන්‍යයෙන් අලුත් 50 ඉක්ම වූ අය දඬුවම් ඇති ඉස්කෝලේ ගිහපු රටාව. දැන් ඒ රටාව මේ ළමයට තියෙනවද? නැහැ. දැන් මේ චූටි කාලේ ඉඳලා ළමයා ඉන්නේ තරඟික නෙමෙයිද? ඔය තරඟ මානසිකත්වයත් එක්ක ළමයා ලොකු වෙනකොට ළමයාට ඉරිසියා වැඩෙන එක නවත්තන්න පුළුවන්ද? බැ. ඇයි ඉරිසියාවයි තරඟයක තමයි ළමයා ඉස්සරහට යන්නේ? නවත්තන්න බෑ. ඒතර එක්කෙනාට එක්කෙනා කැපිලි කෙටිලි ඔක්කොමත් එක්ක යන්නේ. ඒ ළමයිගේ ළමයිනුත් දන්නේ ඒ ක්‍රමේ නේද? ඒ ළමයි ලොකු නාම දන්නේ දෙමාපිය පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යවුවා. හවස ටියුෂන් යවුවා.
आय गिदर रे हाथ आठ वेल आयी अभी लाल आय निदागन आय पांदर नगेटिव आयान एक दिखट हेमे करनी दम पुडिल अभी मुंह काल हिम तिब्बद ने मे विनस्वी हेटी इतकोट ये समाज समाज के मे विनस्वी आयन मेहम विनकोट आर गुणधर्म लंकर गंड बेरी उम गुणधर्म इतम पेरल यदी जीवित जीवित उसंस्कर मुख्य गुणधर्म गुबट की गुणधर्म रेख पीस्तर यार अरे पुदे बहाल उत्तर आकेला बुद्ध काल हिट सिट दीन या बंदे उदयन राज्य उदयन राज्य तम बंदल तात सिटूर सुमन सिटूर इतकोटे बंदप दवस मालिकावट की दवस दान बान दिंड अवस्था संघे असरकर अवस्था पशी तात पनिया अने मट दंगदर हिटपु शनशील मट पिंदर गण अवस्थावक ने मट पीट वेन्नकेला मुकदली कहावाणु विशी दाके मेक वीदंकल पिंकर उत्तर बेलो दुहमद मे दवासाता दाने दिंद अवस्थाव गि दें हर आशाई मालिकावट संघ्या वडमल आ दवस दाने दिंड कलपना कल उत्तर मुखदल प्रदेश हिटिया गणिकावाक सिरिमा केला गणिकावट अंदे हुआ आने गहल हुआ मन बट मेच्चर कहावन प्रमाण दिंदा सती एकटे मगे स्वामी अटे बिरीद विंड पुल अंदे हुआ गानंगी लव बेलवा हाँ क्या मित होना सती एकटे बिरीद विंडा के हुआ केला स्वामी आगावट गे लखी हुआ हिमियनी मगे हिति हरि आशावत्तीन दवास हताक ये मालिका में काटी तो वेंग वेला सती एकटे मे भिक्षुन्हांस वाला दाने दिन के हुआ इट पास मंग मंगिंकरण सीवी उबतुमाट सिद्धवे ममार सिरिमा गणिक आवट एंड की हुआ सती एकट ऐ उब लंगट एन वाक नव तीन अरमिनिया मिश दिट व्यक्की तरह या की हुआ आप मोहदाय की हुआ सिरिमा गण दानो बो मोहदाय की हुआ भोम लसन स्वरूपी के सिरिमा इट पास दंगुंड सिरिमगी मालिका पदचुना उत्तरा कुसीट बेस दवासा दाने दें ईट पास इक्पंट गील आराधना कला भिक्षुन्हाट हदस दाने बार गाटा दंग उत्तरा मुकदर ने लिबंदनवा दार इकतकनवा दलकन गागन दंग वेड उन्हें पालनी दवा से दाने दूड़ना एक दवा कर बेरी देवा देवनी दवा से दाने दूड़ना तुम्हें दवा से दाने दूड़ना हाथी दवा से दाने दूड़ना पास दवा से दाने दूड़ना हाईवनी दवा से दाने दूड़ना दाने दी हाथी दवा से दाने दाने तो पांदर उयन उयन को अर सिटूर जनला पल्या बेलवा बल्दी लिप बंदगन मे तमंगी बिरीद सिटकुमारी अर लिप बंदगन ताति उत्साह हेट मेट आन दलिक गागन होट पे आगन इन अद देख देखल हिना गिया देखी मे गैनिकला हिना गे मुखद मे लसंट सपसे सीटू देविया इंड पुलवा मे गैनी दाने अग्दील कोरगण दया किला हिना गया एवेदि सिरिमा दें हाथी दवास तमंट मतकने तमं कुलियट आवकील सिरम बेलव खा जन बल खादिया बलद मे हिना बलुआ सिरम तेबिल बेलव बलिंगार उत्तर बिशव सिटकुमारी हर मे लिप लिबंदन व्यंजन हद्दन दलकन आगन इतकोट सिरम कापना गला मे मिनीहट मंगे लस स्वरूपी ज्ञानी गुर्ति अर्ना वेच हितु हे भाई
බලලා හිනා ගියානේ හිනා ගිය අර මිනිස්සයා අපහාසයට හිනා වුණේ නේද කි මේ ගෑණි කරගන්න මෝඩ වැඩේ කියලා අපහාසයට හිනා වුණේ සිරිම බැලුවා අයගේ මූණ දිහා බලලා දුවලා ගිහලා ජනෙල්ලෙන් බැලුවා හිතුවා එහෙනම් මම මෙච්චර දවස් 7ක් තිස්සේ මං ඉන්නවා මගේ ගැන වගක් වන්නේ මේ මිනිහා අර ගෑණිටනේ තාම ආදරේ දැන් බලන්නකෝ කසාදු ගෑණි පැත්තක දැන් බලන්න ඉරිසි ආවෑවේ කාටද සිරිමට ඇවිල්ලා දෙන්න මම මේ ගෑණිට කියලා දැන් Tamanට මතක නැහැ Tamanව මේ උත්තරාමයි පඩි දීලා සතියකට ගෙනාවේ කියලා මතක නැහැ පල්ලෙහාට දුවගෙන දුවගෙන ගියා දැන් Tamanට මතක නැහැ Taman කවුද කියලා දුවගෙන ගිහිල්ලා දැන් අර කැවුම් බදින තෙල් එක උතුරනවා ලොකු තෙල් හැන්දක් ගත්ත අතට අරගත්ත ගමන් උත්තරා බැලුවා මොකද මේ කියලා දැක්ක තෙල් තෙල් හැන්ද අරගෙන කොහෙට දෙන්නේ Taman ගාවට දුවගෙන එනවා දැන් අර සිරිමා එනකොට උත්තර ඇස් දෙක වහගත්තා වහගෙන හිතුවා මට දිව්‍ය ලෝකෙත් වඩන්නේ නීචයි බ්‍රහ්ම ලෝකෙත් නීචයි මට බ්‍රහ්ම ලෝකේවත් මේ හත් දවසේ දානයක් මෙහෙම දී ගන්න ලැබෙන්නේ නැහැ මට දිව්‍ය ලෝකෙවත් මේ විදිහට දාන දී ගන්න ලැබෙන්නේ නැහැ සිරිමාමයි ශ්‍රේෂ්ඨ සිරිමාවමයි ශ්‍රේෂ්ඨ ඈමයි උතුම් ඈමයි උතුම් ඇගේ ගුණයත් එක්ක මට සමාන කරන්න බෑ මෙහෙම දාන දෙන්න මට අවස්ථාවක් ඈ නැත්තම් ලැබෙන්නේ නැහැ ඈමයි ශ්‍රේෂ්ඨ කී කිනු අර ඇගිල දාන තෙල් එක සිරිමා උත්තරයක ඔළුවට ඇල් වතුර වෙලා තෙල් එක වැටෙනවා ඒ බ්‍රහ්ම ලෝකෙත් නීචයි කිව්වා සිරිමාගේ ගුණේ ඉස්සර දැන් තෙල් එක අරගෙන එන ගෑනුවෙක් කෙනාගෙන මේ කල්පනා කරන්නේ දැන් මේ කාලේ හිම එකක් හිතා ගන්නවත් පුළුවන්ද අපිට තෙල් එක අරගෙන එනකොට ඔළුවට වක් කරන්න මේ උත්තරා හිතනවා බ්‍රහ්ම ලෝකෙත් නීචයි දිවි ලෝකෙත් නීචයි වැඩන්නේ මේ සිරිමා තමයි ශ්‍රේෂ්ඨ මේ කොච්චර උතුම් කෙනෙක්ද මේ සූපත් වේවා කියක හිතනවා ඔන්න තෙල් එක අරන් ඔළුවට දානවා සීතලලා ගියා සිරිමා පුදුම වුණා මේක පිච්චුන්නේ නැහැ නෝ ඊට ගත්ත ආය හැන්ද ආය දිව්වා දුවනකට සීහ උපන්න අර දාසියන්ට දාසිය එහෙමෙන් ඇවිල්ලා වෙට්ටු දැම්ම වැට්ටුවා වටල තඩි බෑවා ගහන්න ගත්ත ගෑණිම පෙල්ලගෙන ගහනකට උත්තරාම ගිහිල්ලා ආය බීරුවා බිල් එන්න එන්න ඇතුළට එක්කන් ගිහිල්ලා ආය තෙල් ගාලා තවනෝ එතකොට මොනවද ඒ උත්තරා තුල තිබෙන මොකද්ද ඒ වටයි ಗುಣ කියලා කියන්නේ අද කාලේ මේ ලෝකෙ මේ කොනේ ඉඳලා එහා කොනට ගියත් ඡායාවක්වත් පේන්නේ නැහැ ಗುಣ කියන්නේ ඒ වට ආටිෆිෂල් විදියට ಗುಣ ගන්න බෑ අපි කාටවත් કૃතිම විදියට ಗುಣ ගන්න බෑ අපිට ඕනතර ලස්සන වචන වලින් එක එක්කිනා වර්ණනා කර ගන්න පුළුවන් නමුත් ගන්න බෑ ගුණේ ඔයා හොඳයි අරයා හොඳයි කියලා අපිට කියා ගන්න බැරිද? පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ගන්න පුළුවන්ද? බෑ. එතකොට සිරිමට හරි පුදුමයි අර දාසි උත්තරාගේ දාසියු ටික ගහලා ගහලා ඒ දාසියෝ ගහලා කිව්වා උඹ කවුද කියලා උඹ දන්නවද උඹ කුලියට ගෙනාවේ? උඹ කුලියට ගෙනාවේ. කියලා බැන්න හොඳටම ගෑණි මේ උඹ දැනගන් ඔබ කුලියට ගෙනාවේ ඔබ දන්නවද අපි දේවිනාසිකන ඔබ දන්නවද කියලා. එතකොටයි සිහි වුණේ මේ තෙල් වක්කුරේ කාටද? ආයිතිකාර නෝනට. ඊට පස්සේ සිරිමා කිව්වා අනේ මට සමා වෙන්න. මට සමාව දෙනවද ඔයා කියලා ඇහුවා. බෑ කිව්වා. මං සමාව දෙන්නේ නැහැ. මගේ තාත්තගෙන් සමාව ගන්න වෙයි කිව්වා. තාත්ත සමාව දෙනවනම් මං සමාව දෙනවා කිව්වා. ආ මං සුමන සිටුතුමා දන්නවා මං එතුමාගෙන් සමාව විල්ල ගන්නම් කිව්වා නෑ නෑ සුමන සිටුතුමා නෙමෙයි කිව්වා මගේ මේ ගුණේ උපද්දපු තාත්තා මේ ගුණේ උපද්දපු තාත්තා සුමන සිටුතුමා නෙමෙයි කිව්වා ඒ තාත්තා භාග්‍යවතුන් වහන්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉතින් මට පුළුවන් වේද කියලා හෝ මේ කේස් එක ගිහිල්ලා මේ ප්‍රශ්න ටික ගිහිල්ලා කතා කරන්න ආ ඒක මොකුත් ප්‍රශ්නයක් නෑ කිව්වා කියලා ඊට පස්සේ කිව්වා අද බුදුරජාන් වහන්සේ වඩිනවා දානෙට
මංගීට පස්සේ කියන්න කියලා බුදුරජාන් වහන්සේ වැඩියා ඊට පස්සේ මේ සිද්ධිය කිව්වා සමාව දුන්නා සමාව දීලා ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහපු සිරිමා උත්තරා ළඟ තිබිච්ච ගුණ ඈත් ඇති කරගත්තා ඈසෝවන් වුණා ඒ කාලේ මිනිස්සුන්ගේ තිබිච්ච ගුණයක් ලං කරගන්න පුළුවන් හැකියාව අද මිනිස්යන්ට අපි දන්නේ නැහැ කියන එක මම නැහැ කිව්වොත් බොරුවක් කිව්වා වෙනවා ගුණයක් ඇති කරගන්න පුළුවන් හැකියාව අද මිනිස්යන්ට තියෙන්න පුළුවන් ඒ මිනිස්යන් ඒකට මහන්සි ගන්නවා අඩුයි ගුණයක් ඇති කරගන්න පුළුවන් ඒකට මහන්සි ගන්නවා අඩුයි ඒ මහන්සි ගන්නවා අඩු නිසා ගුණවන්ත වෙන්නේ නැහැ මොකද අද ගුණේටනේ අභියෝග තියෙන්නේ අපිට පුළුවන් කෙනෙක් කොන බහ ගහලා බැනලා සරදාලා යවන්න හරි ලේසියෙන් පුළුවන් නේ මොකද දැන් ওই වගේ සිද්ධියකදී දැන් දැන් අපි ගම මේ උත්තරා කරපු දේවල් අපිට හිතා ගන්න පුළුවන් ද අපිට අද එහෙම ඉවසීම නමුත් සමහර අය ඉන්නවා එහෙම දැන් මම දන්න එක නෝණ කෙනෙක් හිටියා සිංගප්පූරු වල සිංගප්පූරු නෝණ කෙනෙක් ඉතින් මට ඒ නෝණ මුණ ගෙල්ල කතා කරන්න ලැබුණා යා යාගේ යාගේ මහත්තයා වෙන ගෑණුවෙක් කෙනෙක් එක්ක සම්බන්ධයි ඒ නිසා මේ නෝණ පිස්ටල් එකක් බෑග් එකේ දාගෙන ඉන්නවා කොයි විලාහරි මම වගේ මිනිහට වෙඩි තියනවා කියලා එතකොට මේ තරහ ඇති වෙනකොට ඉතින් එයා එහෙම කරන්නේ එයාට මොකද්ද එයාට වෙන කියන්න කෙනෙක් නැත්තම් විසඳුමක් හැටියට එයාට බැලුව පේන තික මානෙයක මොකුත් නැත්තම් එහෙම වෙනව නේද මිනිසුන්ට දැන් මෙයා පිස්ටල් එකක් මල්ලි බෑග් එකේ දාගෙන ඉන්නවා ඉතින් මාත් එක කතා කරපු වෙලාවේ මම කිව්වා ඔයා ඉවසන්න පිළිගල මං කිව්වා මේ තුන්වෙනි ශික්ෂාපදය ගැන කියලා මං කිව්වා සංසාරේ තුන්වෙනි සිල්පදේ කඩපු එක්කෙනෙක් වෙන්න ඇති මේ ජීවිතේ ස්වාමියාගේ ආදරේ ඔයා බලාපොරොත්තු වුණාට ඔයාට ලැබෙන්නේ නැති එකයි කිව්වා දැන් බිරිඳ බලාගෙන ඉන්නවා ස්වාමියාගේ ආදරේ නමුත් බිරිඳට ලැබෙන්නේ නැහැ බිරිඳත් එක්ක අර හොර ගෑනගේ විස්තර කියනවා කියන්න කියන්න අර බිරිඳට ඇති වෙන ප්‍රීතියක්ද කේන්තියක්ද කේන්ති ඇති වෙන්න හැමදාම රණ්ඩු රණ්ඩු වෙලා පිස්තල් එකක් අර මල්ලේ දාගෙන හිටියේ ඉතින් මං එයාට කිව්වා දැන් ඔයා ඔය මත්ති ඉඳලා ඔහොම රණ්ඩෝර කියලා ආයි මැරුණොත් ඔය යකින්නියක් වෙයි ඊටස් පාලි අරගෙන ආයි පස්සෙන් ගේ ආයි සතු වෙලා මැරි දිගින් දිගටම කියනකොට මේ නෝනට සිහිය උපන්නා ඔන්න පිස්තල් එක අයින් කළා දැන් පිස්තල් එක අයින් කළා කියලා අරමිනියා අහුර ගෑණි අයින් කළේ නැහැ ඊට පස්සේ දැන් මේ නෝනට මේ ලොකු ධර්මයක් නැහැ දැන් අද නම් මහමෙවුනා නම් අපි පොත්පත් තියෙනවා බණපටි තියෙනවා මේ වහගෙන ඉඳලා අද තියෙනවනේ කිසි දෙයක් නැහැ යාන්තම් ඔය අපි කියපු වචනයක් දෙකක් විතරයි ගුණයකට ලං වෙනවා කියන්නේ ඒකයි ඊට පස්සේ ඒ නෝන හිත හදාගත්තා මේකට ඔරොත්තු දෙන්න මේ ප්‍රශ්නෙට මං කිව්ව ඉවසන්න තරහ ගන්න එපා මෛත්‍රී කරන්න මෛත්‍රී කරගෙන ඉඳලා දැන් ඔන්න පිස්තල් එකත් අයින් කළා දැන් අර වෙනදට මහත්තයා දකින්නකට මෙයා බයිනවා හැමදාම රණ්ඩු සලකන්නේ දැන් මෙයා මහත්තයාගේ ඇඳුම් ලෑස්ති කරලා ඔක්කොම දීලා බෑග් එක අතර දෙනවා එතකොට යා මහත්තයාගේ ප්‍රශ්නේ එහෙමමයි දැන් තරහ නැතු ඉන්නවා එතකොට යා අර ගුණයක් ඇති කරගන්න දක්ෂ වුණාද නැද්ද බැලූ බැලමට පිටස්තරව පෙනේවි පරාජයක් වගේ නමුත් මේ සසරත් එක්ක බලද්දි ඒක යාගේ ජයග්‍රහණයක් නෙමෙයිද සසරත් එක්ක බලද්දි යාගේ ජයග්‍රහණයක් එහෙමයි මේ ගුණ ගැන තේරුම් ගන්න තියෙන්නේ දැන් බැලූ බැලමට පිටතට පේන්න පුළුවන් ගුණේ කියන එක පරාජයක් වගේ නමුත් එතන තියෙන ජයග්‍රහණයේ ගුණේම තමයි
මේ වගේ මේ ගුණයක් ලංකර ගන්න සමහරට අපි දන්නේ නැති මහා ගැඹුරු ධර්මඥානයක් නැති මේ පැය ගණන් බණ අහන අය නෙමෙයි ගුණවන්තයෝ වෙලා ඉන්නේ මේ පුංචි දෙයක් අල්ලගෙන ගුණවන්තයෝ වෙලා ඉන්නේ ඒ නිසා ඒකෙන් කියන්නේ බණ අහන්න එපා කියලා නමුත් ගුණවන්තයෝ වෙන්නේ ඒ පොඩ්ඩක් හරි කමන්නේ ඒ අහපු දෙයට අනුව පුරුදු කිරීමෙන් වෙන ක්‍රමයක් නැහැ ඉතින් මේ ආත්මේ අපිට ගුණවන්තයෝ වෙන්න බැරි වුණොත් ගුණ ලං කරගන්න බැරි වුණොත් අපේ ඊරණම මක් වේවිද සතුරුදායක වේවිද ශෝකජනක වේවිද ශෝකජනක වේවි එතකොට අපේ ඊරණම ශෝකජනක වුණොත් ඊළඟ ආත්මේ කවුරුත් ඉන්නවද බේරන්නේ ඒ තමන්ට තමන්ව බේරගන්න තිබෙන අවස්ථාවේ තමන් ඒක කරලා නැත්තම් තමන් තමන්ව බේරගන්න තමන් විසින් වීරියක් අරගෙන නැත්තම් බාහිර කවුරුවත් එන්නේ නැහැ පිටස්තර කවුරුවත් එන්නේ නැහැ ඒක අපි හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා තීරුම් ගන්න ඕනේ එකක් ඉතින් පින්වත්නි අපිට මේ ಗುಣධර්ම ලං කරගන්න උපකාර වෙන්න තමයි මේ මහමෙවුනාව අපි බිහි කළේ. මහමෙවුනාව හැදුවේ මේ ಗುಣධර්ම වලට ආස කරන අයට මාර්ගය කියන්නයි. එතකොට ಗುಣධර්ම දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ලෝභකම තියෙන කෙනාට ගුණය මොකද්ද? ලෝභකම කියන්නේ නුගුණයන්නේ. ගුණය මොකද්ද? ලෝභ නැතිකම. ද්වේෂය තියෙන එක්කිනාට ගුණය මොකද්ද? ද්වේෂ නැතිකම. ද්වේෂ නොකිරීම. ඉතින් මේ වගේ ගුණයයි නුගුණයයි වෙන් කරගෙන බලන්න ඔබේ ජීවිතේ අල්ලලා තියෙන්නේ. ඔබේ ජීවිතය ආක්‍රමණය කරලා තියෙන්නේ. බලපවත්වන්නේ මොනවද කියලා. තමන්ගේ ජීවිතය තුළ බලපවත්වන දේවල් මොනවද කියලා. තමන්ගේ ජීවිතය තුළ බලපවත්වන දේවල් බලලා තමන් හිතින්ම හොයාගන්න මෙන්න මේ ටික මගේ ජීවිතේ බලපවත්වනවා කියලා. එතකොට ඒ ලෝභකම්, ඊර්ෂියා, ක්‍රෝධ, වෛර, මාන, අනුන්ගේ දොස් කියෝ කියෝ ඉන්න එක, අනුන්ගේ අද කියෝ කියෝ ඉන්න එක ආනුන්ට හිනා වෙවි ඉන්න එක ඒවා තියෙනවද කියලා බලන්න. ඒවා තියෙනවා නම් තමන්ගෙන තමන්ට ලකුණු දාගන්න පුළුවන්. කොහොමද? මට මේවා තියෙනවා නම් මම මරණින් මත්තේ යන්නේ මේ වයින් හැදෙන ලෝකෙකට. නුගුණ වලින් හැදෙන ලෝකෙක තමයි යා උපදින්න ගිහිල්ලා. ගුණ වලින් හැදෙන ලෝකෙක නෙමෙයි. අපි මෙන්න මෙහෙම එකක් පින්වත්නි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් දෙලෝ හිතන කෙනාට. මොකක් හිතන කෙනාට? දෙලෝ කියන්නේ මෙලොවත් පරලොවත්. එතකොට මෙලොවත් පරලොවත් ගැන හිතන්නේ කොහොමද කියන්න බලන තේරෙන කෙනෙක් කියන්නේ මෙලොවත් පරලොවත් හිතන්නේ කොහොමද? මෙලොවත් පරලොවත් හිතන්නේ කුමක් හිතන කෙනාද? මෙලොවත් පරලොවත් හිතන්නේ කුමක් හිතන කෙනාද? ඇහෙන්නේ? තවත් පොඩ්ඩක් පහසි ගන්න. මරණ සතිය හිතන කෙනා. මරණ සතිය හිතන කෙනා තමයි මෙලවත් පරලවත් දෙකම හිතන්නේ. මම මැරෙනොත් කොහෙද යන්නේ කියන සිතිවිලි නැත්තම් එයාට පරලව මතක් වෙන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. මම මැරුණොත් මොකද වෙන්නේ? මේ ඉරිසියාකාන්ති කර කර, මේ කොරෝද කර කර, මේ වෛර කර කර මම ඉඳලා මම මැරුණොත් කොහෙද යන්නේ? එහෙම කල්පනා කරන එක්කෙනා පරලොව හිතනවාද නැද්ද? එයා පරලොව ගැන කල්පනා කරනවා. එතකොට මරණය ගැන හිතන එක්කෙනා නෙමෙයිද පිරට යමු වෙන්නේ? මම මැරුණොත් මොකද වෙන්නේ?
එතකොට දඟුන්න අපි කිව්වොත් ඔන්න අද රෑ ඔන්න අපි නිින්දට යනවා. ගියහම කල්පනා කළොත් දැන් අද මම නිදිපැදුරේ මැරුණා. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දරුවේ පොඩි කාලේ ඒ දරුවට වයස මාස 9යි. අම්මා මැරුණා. අම්මා මැරුණාම අම්මට මතක් වුණේ දරුවව. ඊට පස්සේ දරුවගේ ඇඟට අම්මා රිංගුවා. එතකොට දරුවට වයස කීයද? මාස 9යි. දරුව ලොකු වුණා. දරුව ලොකු වෙලා දරුවට අවුරුදු 17-18 වුණා. ඒ දරුවට මහණ වෙන්න ආස හිතුණා. ආස හිතිලා මහණ වෙන්න ගියා. දරුව පැවිදි වුණා. පැවිදි වෙලා අවුරුදු 20ක් පැන්නා. උපසම්පදාත් වුණා. දැන් උපසම්පදා භික්ෂුව. දවසක් මේ දරුව උඩකින් වැටුණා මේ ස්වාමීන් වහන්සේ. වැටුණාට පස්සේ ඇඟ වෙවුලනෝ. බැලුවාම ඇඟේ ඇතුළේ ඉඳලා දැන් කතා කරනවා. කවුද කතා කරන්නේ? අම්මා. අම්මගෙන් ඇහුවා අපි ඇයි මෙහෙම කරන්නේ? නෑ නෑ මම මේ මරන්න හදන්නේ කිව්වා. ඇහුවා ඇයි මරන්න හදන්නේ? මේක නිවන් දකින්න හදනවානේ. ඉතින් මම කොහොමද නිවන් දකොත් හොඳයිනේ? නෑ නෑ මට එතකොට දරුවෙක් කොහෙද? මම දෙන්නේ නෑ කිව්වා ධර්මයේ හැසිරෙන්න. මං මාස 9 ඉඳලා මම මේක පරිසම් කරනවා කිව්වා. මම දෙන්නේ නැහැ කෝ ධර්මයේ මට නැතුයි කිව්වා මේ ළමයා සසරෙට සිහි ආවා මම කිව්වා හරි වැටෙන දැන් අම්මා ඉන්නේ කියලා ඊට පස්සේ දවසක් බුදුන් වන්දන වෙලාවේ මට බෑ කියලා පල්ලෙහාට දුවගෙන වෙලා පැනලා ගියා දැන් හොද්දටම බය වෙලා අපි ඒගොල්ලන්ගේ අක්කලයා ගෙදරට කෝල් කළා රෑ ගෙදර ගිහිල්ලා අක්කලයා ගෙදර ඉවරසි මං කතා කරලකෝ දැන් ඉතින් ඔයා සිවුරු අරින්ද මේ මහාන ජීවිත අනි ඇඬු අනි මං හරි සද්දායෙන් මම පැවිදි වුණේ මට ගුණධර්ම දිනු කරගන්න මං කෝ බෑ අම්මනේ දෙන්නේ නැත්තේ සිවුරු ඇරෙව්වා දැන් ඉන්නවා අම්මයි පුතයි දැන් ඉන්නවා දැක්කද සසරේ යන විදිය ඇයි මරණ සතිය කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා පැවිද්දත් කරන්න ඕනේ මරණ සතිය. ගිහියත් කරන්න ඕනේ මරණ සතිය. ස්ත්‍රියත් කරන්න ඕනේ මරණ සතිය. පුරුෂයත් කරන්න ඕනේ මරණ සතිය. මරණ සතිය වඩන කෙනාට ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවකින් තොරව මේව කරන්න පුළුවන්. තමන්ගේ නම ගහගන්න මමයි කොළේ කියලා තමන්ගේ නම ඉස්සරහට ගන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මරණ සතිය වඩන කෙනාට මරණ සතිය වඩන්නේ නැති එක්කිනාට ඕනේ තමන්ගේ නමමයි. කොහොම මගේ නම ගැහුවද? මගේ නම කිව්වද? මේ මගේ මට පින් දුන්නද? මේවා හොයනවා මරණ සතිය නැති කෙනා. එහෙනම් ඔබට ගුණධර්ම විවෘත වෙන දොරටුව මොකද්ද? මරණ සතිය. ඔබේ ජීවිතයට ගුණධර්ම විවෘත කරන්න තියෙන දොරටුව මරණ සතියයි. මරණ සතිය කියන එක වඩන එක හරියට තේරුම් ගන්න කරන්න ඕන එක. දැන් මෙහෙම කළොත් කෙනෙක් හිතනවා ගෙදරට තීන්ත ගන්න ඕන්නේ තීන්ත ගන්න අද මෙරේ විදිහ කවුද දන්නේ? වහලෙ කැඩිලා හදන්න එපා. මෙරළ යාවි නෝයි. ඔව්. ලින්ද බොර වෙලා අයන්න එපා. මැරිලා යාවි. ඒ මොකද්ද? ඒක අසනීපයක්. ඒක මරණ සතිය නෙවෙයි. මරණ සතිය කරන කෙනා ඒක කරන්නේ හැමතිස්සෙම යා තමන්ගේ යුතුයකම පින රැස් කරනවා. මමම මේ කරන්න ඕනේ කියන කතාවක් නැහැ. මමම මේ කරන්න ඕනේ කියන කතාවක් නෑ. මමම මේ කරන්න ඕනේ කියලා එනකොට එතන එනවා ආත්මార్థකාමි හැඟීම. ආත්මార్థකාමි හැඟීම ආවට පස්සේ ඉස්සෙල්ලම පිරෙන්නේ තමන්. තමන් පිරුණාට පස්සේ බලකන්න බෑ. ඉතින් ප්‍රශ්නයක් නේද එතකොට? ඒ නිසා
මේ අපට තියෙන ධර්ම වර්ගයේ විරුද්ධ කරන ප්‍රධානම දොරටුව මොකද්ද? මරණ සතිය. මරණ සතිය වඩන්නේ නැත්නම් ගුණවන්ත වෙන්න බෑ. ලියා ගන්න. මරණ සතිය වඩන්නේ නැත්නම් ගුණවන්ත වෙන්න බෑ. මරණ සතියෙන් විතරයි මේ ධර්මයට එන්න පුළුවන්. ඉරිසියාව නැතුව ඉන්න පුළුවන්. කරපු පින් මතක් කරගෙන නිදා ගන්න පුළුවන්. නොවැළී ඉන්න පුළුවන්. යොක්කම ඊළඟට මරණ සතිය වඩන්නේ කොයි විදියටද? දැන් ආතාව පොඩ්ඩක් අපි එක කියමු. දැන් ඔන්න මැරෙනවා. දැන් මොන මරණ සතිය හිතනවා කියමු නිදා ගන්න ගියා. දැන් ඔන්න කල්පනා කරන ඇඳට ගිහලා කල්පනා කර ඕන්ද මං අත මැරෙනවා. ඊට පස්සේ කොහොමද හිතන්නේ මැරෙනවා කියලා? මෙහෙම හිතන්න. ඔන්න දැන් මැරෙනවා. ඊට පස්සේ බලමු දැන් මම මැරෙනකොට දැන් මට මොකද්ද මතක් වෙන්නේ? මම මේ ගේ මතක් කරගෙන ඉන්නවද? ඊට පස්සේ බලමු නෑ මේක සිමෙන්ති ගඩොල්නේ. මේක මතක් කරගෙන බෑ. ඔන්න ඒක අතෑරියා. වාහනේ මතක් කරගෙන දැන් මම මැරෙන්නේ. ඒක තහඩු නෝවේ. එහෙනම් ඒකක් බෑ. ඊට පස්සේ කල්පනා කරන මොකද්ද? පොල් ගස් ටික මතක් කරගෙන දැන් මැරෙන්නේ. ඒකත් තෝන්නේ. අර ඒකත් අතෑරිය. ඊට පස්සේ ඔන්න බිරිඳ මතක් කරන්ද මම මැරෙන්නේ. එහෙමත් බෑ. මොකද එයත් මැරෙනවා කවදා හරි. එහෙනම් මං මැරෙන ස්වභාවයේ ඉඳිගදී තව කෙනෙක් මැරෙන ස්වභාවයකට ඇලුම් කළා වැඩන්නේ. දරුව මතක් කරන්ද මම මැරෙන්නේ. ඊට පස්සේ කල්පනා කරන්නේ පොඩි දරුවෝ ඉඳිදී අපි වගේ අම්මලා තාත්තලා කොච්චරක් මලං. අපි ඉතින් ෆස්ට් ටයිම් මැරෙන්නේ. අපිට කලින් කොච්චර ලෝකෙ මිනිස්සු දරුව පුංචි දරුවෝ ඉඳිදී මැරෙනවා. බඩේ දරුවෝ ඉඳිදී අම්මා මැරිලා බබා ඉතුරු වෙන්නේ නැද්ද? ඉතුරු වෙනවා. ඉතින් මේ විදිහට මිනිස්සු මැරෙනවා. එහෙනම් මං කොහෙද හිත පිහිටවන්නේ කියලා කල්පනා කරනකොට අන්න මනුස්ස ලෝකේ දැන් තමන් ඇවිල්ලා ඉන්නවනේ. ඊට පස්සේ බලනවා මේ මනුස්ස ලෝකේ මම මේ ආත්මේ ඉපදිලා මම මොකද්ද ලැබුවේ? තමන්ට කරදර ගොඩක් විඳින්නේ නැද්ද මනුස්ස ලෝකේ? කරදර ගොඩක් විඳිනවා. එහෙනම් මනුස්ස ලෝකේ පින් මට කරගන්න තිබිච්ච අවස්ථාව බොහොම ටිකයි තිබුණේ. කරදර ගොඩක මං හිටියේ. එහෙනම් මට දැන් මනුස්ස ලෝකේ මම ආතෑරියෙත් මං කොහෙද යන්නේ කියලා හිතනවා. එතකොට යාටි යන්න තැනක් ඕන්න හැදිනවා. කොහෙද? දෙවියන් අතරේ. එක්කෝ තවුතිසාවේ, එහෙම නැත්තම් යාමේ, එහෙම නැත්තම් තුසිතේ, එහෙම නැත්තම් නිම්මාතති, මේ වගේ දිව්‍ය ලෝකෙක. ඊට පස්සේ බලනවා දිව්‍යන් අතරට යන්න මට මොනවද මම රැස් කරන් තියෙන්නේ? ඇයි දිව්‍යන් අතරට යන්න බෑ? මෙත්සිත නැති එක්කිනාට, මෛත්‍රී චිත්ත නැති එක්කිනාට යන්න බෑ. එතකොට බලනවා මම දැන් කාටවත් වෛරයෙන් පසු වෙනවාද? එතකොට කාගේ හරි කෙරෙහි අමනාපය තරහක් තිබ්බනම් ඒ වෙලාවෙ යා මොකද්ද මහසි ගන්නෙ? නිදා ගන්න ගිහිල්ලා ඒක දුරු කරනවා. වෛරය දුරු කරනවා. එතකොට ලොකු ඇල්මක් තිබ්බනම් ඒ ඇල්මත් දුරු කරනවා. ඊට පස්සේ යාට තියෙනවනම් සීලයක්, ඒ සීලය මෙනෙහි කරනවා. ඊට පස්සේ ආගේ ත්‍යාගයක්, දීප ගුණයක් තියෙනවා නම් ඒක මෙනෙහි කරනවා. රැස් කරපු පින මෙනෙහි කළා. සතුටින් මෙත්සිත වඩ වඩා නිින්ද යනවා. ඔන්න උදේ ඇහැරෙනවා. මලී නැහැ. මැරුණේ නැහැ. ඇහැරුණා උදේ. ඇහැරුණා මොකද්ද කල්පනා කරන්නේ? ඔන්න මට ආයේ දවසක් ආවා. ඊට පස්සේ පාන්දර නැගිටලා ළමයින්ට තී හදලා දෙනවා. උයනවා. කල්පනා කරනවා රසට උයලා දෙන්න ඕනේ. ඇයි මං අද මැරෙද්දී කවුද දන්නේ? මේ ළමංගේ අඳුන් ටික හොදලා දාන්න ඕනේ. ගෙවන් දුරල් මං පිරිසිදු කළා තියන්න ඕනේ. මේව ලස්සනට තියන්න ඕනේ. එතකොට මෙයා වැඩ කල් දානවද? නෑ. එනේන වැඩේ ලස්සනට කරනවා. ආයි හවස් වෙද්දී හොඳට බුදුන් වැඳලා ආයෙ නිදා ගන්න යනවා. අද මම මෙරේද කවුද දන්නේ? මෙයා මෙයා කියෝ කියෝ කරන එකක්ද හිතෙන් කරන එකක්ද? හිතෙන් කරන එක. ඒක කියෝ කියෝ කරන්න බෑ. කටින් කරන්න බෑ. කටින් කරපු කෙනෙකුත් නෑ.
කටින් කරන්න බෑ ඒක මොකෙන්ද කරන්නේ සිතින් එහෙම වෙද්දි වෙද්දි අන්‍යයාගේ ගුණවත්කම ශක්තිමත් වෙනවා මොකද්ද ශක්තිමත් වෙන්නේ ගුණවන්තකමයි ගුණවන්තකම ශක්තිමත් වුණාම ඒ ගුණවන්තකමෙන් ඊළඟට මෙහෙම එකක් වෙනවා එයා ප්‍රමාද වෙන්නේ දැන් එයාගේ ජීවිතය අඩුපාඩු ඇති කරගන්න ප්‍රමාද වෙන්නේ දැන් එයාට කාහරි කෙරේ තරහක් ආමනාපයක් මොකක් හරි හට ගන්නවා කියමු හට ගන්නකොට මොකද එයා කරන්නේ එකතු වෙලා කුටු කුටු කක බැන බැන ඉන්නේ නැහැ ඒ ඒක නුගුණනේ ආමනාපයක් ඇති වුණාට පස්සේ කුටු කුටු කක බැන බැන ඉන්න එක ගුණේ නෙමෙයි ඒක නුගුණේ ඒක ඒකට කියන්නේ ප්‍රමාද කියලා අප්‍රමාදේ මොකද්ද ඉක්මනින් අතාරිනවා ඒක මොකද්ද අප්‍රමාදේ ඒක අතාරිනවා ආතැල්ල කල්පනා කරනවා මේක කල්පනා කරගෙන හරියන්නේ නැහැ නේ මට ඇයි දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද කම්මං කෙත්තං කර්මේ කුඹුර විඥානං බීජං විඥානෙ පැලවෙනදී තණ්හා සිනිය උතුෂ්ණා වතුර කර්මේ නම් කුඹුර එන අපි එක එක්කිනාට කුඹුරක් නැද්ද තමන්ගේ කුඹුර තමන් වගා කර ගන්නවා තමන්ට වෙලාවට අස්වැන්න ලැබේවි දැන් අපි කියමු දැන් මේකේ ওই විදිහට මරණ සතිය වඩලා අපි කියමු අද මෙහි බණ අහලම කවුරු හරි මේ කවුරු හරි කෙනෙක් එක්කෝ අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඔයගොල්ලන්ගේ කවුරු හරි කෙනෙක් හිතුවා කියලා මම මරණ සතියේ ප්‍රැක්ටිස් කරනවා කියලා හිතුවා කියමු දැන් හිතල ඔන්න එයා දැන් මරණ සතිය පුරුදු කරනවා දැන් එයාගේ අවසාන කාලය આવුත් අපි කියමු අද ඉඳලා අවුරුදු 20ක් 30ක් 40ක් කාට හරි ජීවත් වෙන තියනවා කියලා මේ අවුරුදු ඒ කාල පරිච්ඡේදයේදී එයා හොඳට මරණ සතිය පුරුදු කළොත් එයාගේ ජීවිතයේ අවසාන කාල වෙද්දී එයාට සෑහෙන ගුණවන්ත කෙනෙක් වෙලා ඉන්න බැරිද පුළුවන් ගුණවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර එහෙම ගුණවන්ත කෙනෙක් වුණොත් එයා ඒ ගුණේ තමයි එයාව දෙවියන් අතර උපද්දවන්නේ. ඒ කෘතිම විදියට කරන්න බෑ. දෙවියන් අතර උපද්දවන්නේ ගුණේ විසින්. ඒතර දෙවියන් අතර උපදුණු දෙවි කෙනෙක් වෙලා ඒ දෙවිය වශයෙන් උපදිච්ච කෙනා තුළ තියෙන ගුණ මොනවාද? නේ? එයා හොඳට අප්‍රමාදීව කුසල් වැඩු ගුණයක් තියෙනවා අප්‍රමාදීව පින්ටස් කරපු ගුණයක් තියෙනවා එතකොට ඒ ගුණයකින් ගුණයක් උපද්දවන්න පුළුවන්ද බැරිද ගුණයකින් තමයි ගුණයක් උපද්දවන්නේ නුගුණයකින් නුගුණයකින් ගුණයක් උපද්දවනවා නම් වැසිකිලි වලින් නෙළුම් පිපේ නුගුණයකින් ගුණයක් උපද්දවන්නේ නැහැ. අහංකාරකමකින්, ඊර්ෂියාවකින්, එකට එක කිරීමකින්, බැනුමකින් ඒ කිසි දෙයකින් ගුණයක් උපද්දවන්නේ නැහැ. හිත ගුණයක් උපද්දන්නේ මොකෙන්ද? ගුණයකින්. ඒතර මේ ගුණ ලං කරගෙන ඉන්න අමාරුයි. ඒත් අපි නිහිතමානිය පිළිගන්න ඕනේ කම් මේ කාලේ. ගුණ ලං කර ගැනීම අමාරුයි. එතකොට මේ අමාරු දේ කියන තමයි අපිට අවධානය යොමු කරගන්න වෙන්නේ. ඒ හේතුව නුගුණ ඇතිවීම ලේසි නිසා. ගුණේ ලං කරගන්න අමාරු නම් නුගුණ ඇති වෙන්න හිතුවක්කාර වෙන එක ලේසිද අමාරුද? ලේසි. කේන්ති ගන්න එක ලේසිද අමාරුද? ලේසි. අනුන්ගේ නුගුණ කියන එක ලේසිද අමාරුද? අනුන්ගේ ඇද වෙන එක ලේසිද අමාරුද? ලේසි. අනුන් විවේචනය කර කර ඉන්නක ලේසි දමාරුද ලේසි එතකොට ඊර්ෂ්‍යා කරන එක ලේසි අකීකරු වෙන එක ලේසි තෘෂ්ණාව හටගන්න එක ලේසි තරහ හටගන්න එක ඒ ඔක්කොම හරි වේගෙන් වෙනවා හරි වේගෙන් ඇති වෙනවා නමුත් ඒ වේගෙන් ඇති වෙන අකුසල් ඒ වේගෙම නැති වෙනවද නැති වෙන්නේ නැහැ එහෙම ඒක කියන්නේ මේ විදිහට අපිට
මේක අමාරුයි කියලා මේ ගුණධර්ම පිරිහිගෙන යන යුගයක් කියලා. ඒ ගුණධර්ම පිරිහිගෙන යනකොට ගුණධර්ම පිරිහිගෙන යනකට තියෙන ලක්ෂණය මොකද්ද? ගුණධර්ම ඇති කර ගැනීමට මතක හිටින්නේ. මොකද්ද මේ ගුණධර්ම පිරිහිගෙන යනකට තියෙන ලක්ෂණේ? මතක හිටින්නේ. ගුණධර්ම දියුණු කරන්න ඕන දේවල් මතක හිටින්නේ. මතක හිටින්නේ මොනවද? බැනපුවා, විහිළු කරපුවා, කෑ ගහපුවා, එකට එක කරපුවා, මේ ඒ ලාමක දේවල් ඔක්කොම මතක හිටිනවා. හොඳට බලන්න බොරුද ඇත්තද කියලා. ලාමක දේවල් ඉක්මනට මතක හිටිනවා නේද? ඉක්මනට සිහි කරන්නත් පුළුවන්. නමුත් ශ්‍රේෂ්ඨ දේවල් මතක හිටින්නේ නැහැ. මතක තබා ගන්න අමාරුයි. ගුණධර්ම දැන් අපි කියමු කෙනෙක් ඉන්නවා. මෙහෙම කියමු. මාසේ දවස් 30 උදේ පින්දෙනවා. ඔයා බොහොම පින් මට උදව් කළා කියලා උදේ පින්දෙනවා. දවල්ට පින්දෙනවා. දවස් 30ම පින්දෙනකොට උදේ පින්දෙනවා, දවල්ට පින්දෙනවා, රාත් පින්දෙනවා. එතකොට වාර කීයද දවසට? දවසට 3 වාරයක්. මාසෙට 90 වාරයක් නේ. 90 වාරයක් පින්දිලා එක දවසක් බයිනෝ. එතකොට මතකෙට එන්නේ කොහොමද? අර 90 වාරයක් පින්දීපේක මතක නැහැ. අර වචනේ වැරදිච්ච එක ඕක මෙනෙහි කර කර ඉන්නවා. ඕක තමයි කියන්නේ වර්තමාන මිනිස්යාගේ තියෙන ස්වභාවය. මේ ස්වභාවය ගොදුරු වෙලා නම් අපි දැන් ඉන්නේ ඉස්සරහට මේ ස්වභාවය වැඩි වෙනවා. වැඩි වෙලා බුද්ධ දේශනාවේ තියෙනවා මිනිසුන්ගේ ආයුෂ ඉස්සරහට අඩු වෙවි කියලා. කොච්චර අඩු වෙනවද? අවුරුදු 10ට අඩු වෙනවා කියලා. ඒ නිසා පින්වත් හැමෝම ගොඩ දාගන්න බෑ මේක අපිට. හැමෝම ගොඩ දාගන්න පුළුවන් නම් පවුල් පිටින්. එහෙනම් ඉස්සෙල්ලාම රාහුල මාතාව තමන්ගේ සහෝදරයව ගොඩ දාගන්න බලනවා. කවු සහෝදරයා? දේවදත්ත. හැමෝම ගොඩ දාගන්න බෑ. ගුණයක් අත්පත් කරගන්න පුළුවන් කෙනා ගොඩයයි. ගුණයක් අත්පත් කරගන්න පුළුවන් එක්කෙනා ගොඩයයි. ඉතින් ඒ නිසා මේ ගුණයක් අත්පත් කරගන්න තමයි මම අද මේ කරුණ ටික කිව්වේ. මේ ගුණයක් අත්පත් කරගන්න උවමනා කරන මූලිකම ප්‍රවේශය, ద్వාරය මොකද්ද? ඈ මරණ සති. අද ඉඳලා පුරුදු කරන්න බලන්න මේක. මේ එතකොට නිකන් මේ හිතන්නේ මේ කියාපු කාරණේ ඇත්තද නැත්තද කියලා. සොයා බැලීම පිණිස මම පුරුදු කරනවායි කියලා. විශ්වාස කරන්නේ නැතුව මේක ඇත්ත නැත්ත මමම විමසා බලන්න ඕනේ. ඒ තමන් ඉදිරියට අවස්වාදීනයිනේ. මම මේක විමසා බලනවා. මම මේ මරණ සතිය වඩලා බලනවා. මේක ඇත්ත නැත්ත මේකෙන් මට ගුණවන්ත වෙන්න පුළුවන්ද කියලා බලද්දි එතකොට ඉවසන්න වෙන තැන්වලදී ඉවසන්න පුරුදු වෙනවා. ඇයි? ඉවසුවේ නැත්තම් දුර්ගුණ වැඩෙනවනේ. එතකොට දැන් එහෙම වෙලා අපි මෙහෙම වෙනවා කියමු. දැන් ඔන්න මරණ සත්‍ය වඩනවා. කඩද්දියාට හරියට හිංසා පීඩා එනවා කියමු. එයාගේ ගෙවල් වලින්, පරිසරයෙන්, කරදර වලින් කරදර වෙනවා. එතකොට මොකද යා කල්පනා කරන්නේ? දැන් සාමාන්‍ය මේ කාලේ හිතන්නේ කොහමද එහෙම කරදර වෙනකට? ඇයි අපිට විතර මේ කරදර? ඇයි අපි මෙච්චර හොඳට ජීවත් වෙද්දි අපිට මේ හිරිහැර? ඇයි අනිත් ඇරි නැත්තේ? එහෙමනේ හිතන්නේ. දැන් මරණ සතිය වඩන කෙනෙකුට කරදර වෙනවා. එයා කොහොමද හිතන්නේ එතකොට? එයා හිතන්නේ මේ විදිහට මං සංසාරේ කොච්චරනම් කරදර විඳ විඳ ඉඳලා මැරිලා යන්න ඇද්ද? හිත දියුණු නොකොට මේ සංසාරේ මං කොච්චර කරදර විඳපු මිනිස්සු ගැන සත්තු ගැන මෙනෙහි කරන්නේ එතකොට? තමන්ට කරදර වැඩි වෙනකොට මොකද කරන්න ඕනේ? තමන්ට වඩා කරදර තියෙන මිනිස්සු ඉන්නව නේද? දැන් හිතන්න බලන්න අපි සතෙක් වුණොත්, දැන් ගවයෙක් වුණොත්,
හරකි කරත්ති බැන්දට පස්සේ ඌට පුළුවන් ද ඇඟරි දෙනවා උණ ගැනිලා එම්බිරිසාව මදුරු කනවා බඩගිනි මේකක්වත් කියන්න පුළුවන් ද ගගහ ඔහෙ යන්න ඕනේ නේද එතකොට ඒ හරකට තියෙන ඉවසීමේ වෙන මොකද්ද වෙන මොකුත් තියනවද නැහැ අන්තිමට මරණයටත් දෙනවා මස් කඩේටත් දෙනවා මෙහෙම සංසාරේ කොච්චර වෙලා ඇද්ද මේ අපට කියලා එහෙම බලද්දි මොකද වෙන්නේ බාහිර ලෝකේ මිනිස්යන්ට සිදුවෙන අසාධාරණකම් හිරිහැර හිංසා අකල් මරණ මේවා බලලා තමන්ට හැදෙන දේවල් නැද්ද ඒවා කල්පනා කරනකොට තමන්ගේ හිත නිකම්ම හරියනවා නිකම් මේ වරතු දීමේ හැකියාව ටික ටික හැදෙනවා ඊට පස්සේ තමන්ට කරන වැඩේ සතුටින් කරන්න පුළුවන් පසුතැවිල්ල අඩුවෙන් පස්සෙල් නැතුව නෙමෙයි පසුතැවිල්ල අඩු කරගෙන සතුටින් කරන්න පුළුවන් කරන වැඩ එතකොට පසුතැවිලි වෙන දේවල් එහෙම නැත්තම් දුක ගැටුම් ඔක්කොම නැති වෙන්නේ අපිට සෝවාන් වෙච්ච දවසට තමයි ඒක නැතිවීම පටන් ගන්නෙ අපිට මේ ජීවිතයේ සෝවාන් වෙන්න ලැබුණොත් මේ ජීවිතයේම ස්ථිර විසඳුම ලැබුණා අපි දෙවියන් අතරට ගිහිල්ලා සෝවාන් දෙවියන් අතරට ගිය සෝවාන් වෙන්න පුළුවන් ද බැරිද දෙවියන් අතරට ගියොත් සෝවාන් වෙන්න පුළුවන් ඒ බුද්ධ දේශනාවෙ තියෙනවා සෝවාන් වෙන්න පුළුවන් කියලා කොහොමද සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ දෙවියන් අතරේ මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා මාර්ගඵලලාභී කෙනාගේ ස්වභාවය මොකද්ද දෙතිස් කතාවේ යෙදෙන එකද දෙතිස් කතාවෙන් වෙන් වෙච්ච එකද දෙතිස් කතාවෙන් වෙන් වෙච්ච දෙවිවරු එහෙනම් කතා කරන්නේ මොන කතාවද දස කතා දස කතා කරන දෙවිවරු ඉන්නවා මාර්ගඵලලාභී දෙවිවරු දස කතාවෙන් යුක්තව ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇතිවන කතාවෙන් යුක්තව වාසය කරනකොට ධර්මයට ආස කරන දෙවිවරු එතනට එකතු වෙනවා එතකොට දෙතිස් කතාවෙන් යුක්ත එක්කිනා ගාවට දෙතිස් කතාවෙන් යුක්ත එක්කිනා එකතු වෙනවා. එතකොට මේ ජීවිතේ ධර්මයේ පුරුදු කරලා ගියපු එක්කිනා දෙතිස් කතාවට ආස නැති එක්කිනා දස කතාවෙන් යුක්ත එක්කිනා දස කතාවටම ආසා කරනවා. ඒකයි ධර්ම කතාවට ආසා කිරීමේ වාසිය. ඒ කුටු කුටු ගගා දෙතිස් කතාවේ ඉදලා හිටියොත් දෙතිස් කතාවෙන් තමයි ලබන ආත්මය. ඒකයි කි බේරෙන්න නම් දස කතාව දස කතාව කියන්නේ මේ ධර්මයෙන් දැන් මේ අපි මේ දැන් කතා කරන මොකේද තයිති මේක දස කතාව කියන්නේ මොනවද අල්පේච්ඡතාවය ගැන කතාව අප්පිච්ඡ කතා ඔයගොල්ලෝ දන්නේ ගොඩක් ඒකයි මම කිව්වේ දස කතාව කියන්නේ අල්පේච්ඡතාවය ගැන සත ඒ කියන්නේ මේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් අපි දැනට අල්පේච්ඡය කියන්නේ මොනවද සරල දෙකිය පෙරේකට අල්පීච්ඡ කියන්නේ අල්පීච්ඡ කියන්නේ එතන ඒක නෙමෙයි තමන්ව ප්‍රසිද්ධ කරගන්න තියෙන අකමැත්ත තමන්ව ඉස්මතු කරගන්න තියෙන අකමැත්ත ඒක තමයි අල්පීච්ඡ කියන්නේ අල්පීච්ඡගේ අනිත් පැත්ත මොකද්ද මහිච්ඡතා මහිච්ඡතා කියන්නේ තමන්ව ඉස්මතු කරගන්න තියෙන ආසාව තමන්ට කැපිපෙන්න තියෙන ආසාව ඒක මහිච්ඡ ආල්පේච්ච කියන්නේ තමන්ව ඉස්මතු කරගන්න තියෙන අකමැත්ත. ආල්පේච්චතාවය. අප්පිච්චතා සන්තුට්ඨිතා. සන්තුට්ඨිතා කියන්නේ අන්න ඒක හරි දෙවෙනි එක. මොකද ලැබිච්ච දෙයකින් සතුටු වීම සන්තුට්ඨිතා. අප්පිච්ච කතා සන්තුට්ටි කතා. ඊළඟට පවිවේක කතා. පවිවේක කතා කියන්නේ තනියම ගුණධර්ම වලට තනියම ගුණධර්ම වඩන්න යොමු වීම පවිවේක කතා අසංසග්ග කතා පිරිසෙක නොවැළී සිටීම අසංසග්ග කතා අප්පිච්ච කතා සන්තුට්ඨිත කතා පවිවේක කතා අසංසග්ග කතා වීර්ය ආරම්භ කතා වීර්ය අන්ද අද කතා කියලා මරණ සතිය මොකද්ද වීර්ය ආරම්භ කතාවක් වීරියේ පටන් ගැනීම ගැන කතාව. ඊට පස්සේ සීල කතා.
සීල කතා කියන්නේ කය වචනේ සංවර කරගෙන සිටීම සමාධි කතා සිත තැම්පත් කර ගැනීම පඤ්ඤා කතා නෝන දිනු කර ගැනීම විමුක්ති විමුක්ති ආදර්ශන කතා මේ වගේ තියෙනවා එතන මේවා තමයි මාර්ගඵලලාභී දෙවිවරු කතා කරන්නේ ඒ මාර්ගඵලලාභී දෙවිවරු මිත්‍යා දෘෂ්ටික දේවල් කතා කර කර ඉඳීද මාර්ගඵල දෙවිවරු ඒ දිව්‍ය ලෝකේ දිව්‍ය සැපයට මුලා වෙවි ඉඳීද නෑ එතකොට මේ දිව්‍ය ලෝකේ කවුරු හරි ගියොත් මේ මාර්ගඵලලාභී දෙවිවරු මෙන්න මෙහෙම ජීවත් වෙනවා කියලා දැනගත්තාම මේ ජීවිතේ ධර්ම පුරුදු වෙච්ච එක නා ආස කරන්නේ දෙයකට ආසා කරනවා ආන් එහෙමයි ධර්මයේ පැත්තට හැරිලා යන්නේ අන්න ඒ විදිහට ධර්මයේ දිනු කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා එතකොට එහෙමයි දිව්‍ය ලෝකේ නැත්තම් දිව්‍ය ලෝකෙකම දන්නේ නැහෙනි දැන් දෙවියන් අතර උපදින්න උපදුනහම ධර්මීය හැසිරෙන්න පුළුවන් බවක් ධර්මීය අවබෝධ කරගන්න පුළුවන් බවක් දන්නේ බොහොම ටික දෙනයි මේ මහමෙවුනාවේ බණහපු අය විතරයි දන්නේ අනිත් අය කවුරුත් දන්නේ නැහැ අනිත් අය දන්නේ මම මේ ළඟදී එක්කෙනෙක්ගේ එක අම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වා හපෝ පින්නම් කරන්න බෑ කිව්වා මං එවයි කියලා සසර දික් වෙනවා සසර දීර්ඝ වෙනවා පින් කරන්න නම් බෑ කිව්වා දැන් කාරි පින් කරන්න බෑ කිව්වා සසර දීර්ඝ දැන් මොකද එහෙනම් කරන්නේ एकदम क्यूहा पीनट तीन आसावत नीला पीनट गर्ह नौनेस दिव्यांगत्र अयि दिव्यांगत्र अंडेपा तव दीर्घन खाऊद की दिव्य नंडिपा हरी दीर्घ ये गोल्डाणी आयुष गुड आवृ दास गिंडोणि बट हरी अमार अंडिपा हे की टिकट रंगन अंड बे हेम එතකොට බලන්න අපි කියමු දැන් දිව්‍ය ලෝකේ අපි යනවා දෙවියන් අතර උපදිනවා කියමු අවුරුදු ලක්ෂයක් ආයුෂ කියමු ඒ ලක්ෂය තුල යා සතර පායෙන් බේරිලාද නැද්ද බේරිලා අවුරුදු ලක්ෂ ගානක් හිටියත් මොකෝ සතර පායෙන් සදාටම බේරිලා අපි කිමු හිටි සෝවාන් වුණා එතකොට ආයි සතර පායට වැටෙන්නේ නැත්තම් ඒ අවුරුදු ලක්ෂයක් හිටියත් එයාට අනතුරක් තියනවාද අනතුරක් නැහැ නේ දැන් මේ මනුස්ස ලෝකෙට එනවා පින් කරන්න කියලා එනවා එනකොට පින් කරන්න කියලා ආවට පස්සේ දකින්නවා කියමු භික්ෂුන් අතරම තරගයක් භික්ෂුන්ව තරගයක් හදාගෙන තියෙනවා එතකොට මේ තරගයට දායකයෝ තවුල් වෙනවා දායකයෝ තරගයක් තියෙනවා ඔය අතර ඔන්න කෝලහල එනවා ආගමික කෝලහල ජාතික කෝලහල එනවා ඔන්න ඕවට මැදිහත් වෙනවා ඕකත් දිනනවා ධර්ම කතාව පැත්තක රණ්ඩු සරවලට යපයිනවා එමෙ වෙන්න පුළුවන්ද බැරිද ඊට පස්සේ පින් කරන කතාව ඉවර ඊට පස්සේ මේක බේරගන්නේ කවුද අපි නැත්තම් කවුද බේරගන්නේ කියලා මේකට වැටෙනවා මෙරළ සතිත් සර්පියෙක් වුණොත් ඔක්කොම සුම් කවුරුත් නැහැ එතකොට බේරන්නේ කවුරුත් නැහැ මේ නිසා ගුණ ධර්ම දිනු කරන්න පුළුවන් බුද්ධිමත් එක්කෙනාට විතරක් අවස්ථාව තියෙනවා අනිත් අය ගැන කරන්න දෙයක් නැහැ අයයි මේකේ තියෙනවනේ දැන් ඔය මොකද්ද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා උපේක්ෂා භාවනාවට අයිති එකක් තමයි තම තමන් කර්මානුරූපෝ තම තමන් යන ස්වභාවයෙන් යුක්තයි කියලා මෙනෙහි කිරීම එක එක්කෙනා කරගන්න දේවල් එක එක්කෙනා කර්මානුරූපෝ ගෙනිනවා ඒක තමයි අපි අර සරල විදියට කිව්වේ තමන්ගේ කුඹුර තමන් අපි කොහොම කවුරුර කියනවා ඔන්න එහාට අසුවලා බැන්නා එතකොට මොකද්ද කියන්න ඕනේ අපි කොහොමද බැන්නේ මොනවා කියලාද බැන්නේ හා කියපන් කියලා අර ඒ ඔක්කොම අහන්න එකද හරි අනේ එයාගේ කුඹුර එයාට වපුර ගන්න කියන්නේ ඒක නේද හරි එක එයාගේ කුඹුර එයාට වපුර ගන්න කියන්නේ යාම නිලා ගනි මගේ වැඩි මං මගේ කුඹුර නිලා ගන්න කිව්ව විතරයි නේද වැඩි නැත්තම් අපි අහහිරුත්ติම මොනවද කිව්වේ හා කොයි විදිහට කිව්වේ මොකද්ද කිව්ව කියලා එතකොට යා කියන්නේ එක අහන් දහන්න අපි මේකට පැටලෙනවද නැද්ද එකකට පැටලුනොත් දිගටම පැටලෙනවා ඒකයි ඒකක් අතහැරියොත් ඊළඟ එක අතාරින්න අවස්ථාව තියෙනවා එහෙම ඒක තියෙන්නේ ඉතින් ඒ නිසා හැම තේරුම් අරගෙන
අපිට ගුණධර්ම දියුණු කරගන්න මේ භූමිය තුල ධර්මයාසන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දම් සිහ නද මීලඟට හොඳ ළමයා.